කවියට වෙන වෙනම එපිසෝඩ් වශයෙන් ඔයගලන්ට වීඩියෝ සෙට් එකක් දානවා ඒ ටික බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි හරි අපි එහෙනම් පටන් ගමු මේකේ හැඳින්වීම කොටස ඒ කියන්නේ සාමාන්‍ය ਵਿਚාරයක් ලියන්න අවශ්‍ය වෙන හැඳින්වීම කොටස ඔයගලන්ට ගන්න ඕනි සාමාන්‍යයෙන් අර මුලින් තියෙනනේ කොටුවක් ඇතුලේ ලියලා තියෙන දෙයක් අන්න එකෙන් තමයි වැඩිපුරම මෙන්න මේ විශේෂ කරුණු ටික ගන්න ඕනි ඔයගලන්ට ਵਿਚාරක හැඳින්වීම ලියන්න ඉතින් ඊට කලින් චුට්ටක් මේ ටික කියවමු මාත් එක්ක එහෙනම් ඔයගලන් පොත ගන්න මේ වීඩියෝ එකත් එක්කම ඔයා පොතත් එක්කම මෙන්න මේ ටික කියවගෙන ඉස්සරහට යමු ගොඩක් කරුණු වලට අලුතෙන් එකතු වෙයි මේක ඔයගල වෙනුවෙන් කරන වීඩියෝ ඉතින් ඔයාලා මාත් එක්ක එකතු වෙලා මේක කියවමු 89 වෙනි පිටුව පෙරලා ගන්න ගොඩක් වැදගත් පාඩමක් හරි ලේසි පාඩමක් කිව්වොත් මම නිවැරදි. ඉතින් අපි යමු මේ වීඩියෝ එක වෙතට. හරි. දැන් මග 23 පාඩම. මග 23 පාඩම තියෙන්නේ මොකද්ද මේ සැල්ලීනේ සංදේශයෙන් තමයි මේ මග 23 කියන මේ කොටස මග වැනුම අන්න එක අරගෙන තියෙන්නේ මේ සැලලිහිනි සංදේශයෙන් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් තමයි මෙන්න මේ සැලලිහිනි සංදේශය රචනා කරලා තියෙන්නේ. ඉතින් මේක රචනා වෙලා තියෙන්නේ මල්ලෙනංගේ කෝට්ටේ අවදීදී. ඉතින් මෙන්න මේ ටික ලස්සනට මාත් එක්ක එහෙනම් කියවගෙන යමු. කිසිවක දූත මෙහෙවරේ යොදා සංදේශයක් හෙවත් අස්නක් නිසිත ස්ථානයකට යවනසේ රචනා කරන කාව්‍ය විශේෂය සංදේශ කාව්‍ය නමින් හැඳින්වේ. ඉතින් මේ කිසිවක දූත මෙහෙවරේ යොදා සංදේශයක් හෝ හෙවත් අස්නක් නිසිත ස්ථානයකට කිසියම් කෙනෙකු දූත මෙහෙවරේ දූතෙක් වගේ මෙහෙවර දූත මෙහෙවර කියලා කියන්නේ අර සාමාන්‍යයෙන් ඔය එක එකව ගෙනියන්නේ يعني මාලිගේ නම් තව මාලිගකට අන්න එහෙම සීන් එකක් යන ඒ දූත මෙහෙවර කියලා ඔයගලන් ඔය ෆිල්ම් වල හැම බැලලා ඉති. ඉතින් ඔයගල ටෙලිනාට්‍ය වල. ඉතින් ඔයගලන්ට මේ කිසියම් දූත මෙහෙවරෙකු කිසිවකු දූත මෙහෙවරේ යොදා සංදේශයක් හෙවත් අස්තක් නිශ්චිත ස්ථානයකට යවනසේ රචනා කරන කාව්‍ය විශේෂය අපි කියනවා සංදේශ කාව්‍ය කියලා. ඉතින් මේකදී ඔයගලන්ට වැදගත් වෙන ටික තමයි කියලා දෙන්නේ අහං ඉන්න. ඉතින් මේ සිංහලෙන් ලියන ලද බොහෝ සංදේශ කාව්‍යවල දූතයා වූයේ පක්ෂියකි. ඉතින් වැඩිපුරම ඔයගලන්ට අහලා තියෙන සාමාන්‍ය ගිරා සංදේශය, සල්ලීනි සංදේශය, පරවි සංදේශය, කොකිල සංදේශය ඔන්න ඔය වගේ පක්ෂිය තමයි වැඩිපුරම මෙන්න මේ සංදේශ කාව්‍යවල ඒ කියන්නේ කවිය මේ කාව්‍ය දූතයා වෙලා තියෙන්නේ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට වැඩිපුරම ඊළඟට වැදගත් වෙන දෙයක් තමයි කථානායකයා හෝ නායිකාව හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙකු වීම, ආශිර්වාදයේ දූතය වර්ණනා කිරීම, යායුතු ස්ථානයේ දැක්වීම, මාර්ග වර්ණනා කිරීම, සංදේශය ඉදිරිපත් කිරීම වැනි ලක්ෂණ ඒ අතර ප්‍රධාන වෙනවලු. ඉතින් මේ සංදේශ ආකෘතිය මේ ආකෘතියක් සාමාන්‍ය වැඩිපුරම එන්න මේ ටික යොදාගෙන තමයි මේ කවි එහෙම රචනා කරලා තියෙන්නේ. ඉතින් කථානායකයා හෝ නායිකාව හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙනවා වැඩිපුරම ආශිර්වාදය දූතයා වර්ණනා කිරීම යායුතු ස්ථානයේ දැක්වීම මාර්ග වර්ණනා කිරීම සංදේශය ඉදිරිපත් කිරීම වැනි ලක්ෂණ මෙන්න මේ ඒ අතර ලක්ෂණ අතර ප්‍රධාන වෙනවලු. ඉතින් ගොඩක් වැදගත් අහන් ඉන්න. ඉතින් ඔයගලන්ට තමයි මේ වීඩියෝ එක කරන්නේ. කොටස් කොටස් වශයෙන් කරන්නේ ලොකු වීඩියෝ එකක් නෙමෙයි පොඩි වීඩියෝ එකක්. සිංහල සාහිත්‍ය වංශයේ දක්නට ඇති පැරණිතම සංදේශ කාව්‍ය වන්නේ ගම්පොළ යුගයේ ලැබුණු මයුර සංදේශයලු. ඒ කියන්නේ මේ සිංහල සාහිත්‍ය වංශයේ දැනට දක්නට ලැබෙන يعني දැනට දක්නටදී පැරණිම සංදේශය ඒක දිබල දින මේ ගම්පොළ යුගයේ මයුර සංදේශයයි තමයි පැරණිම ලෙස සලකන්නේ දැනට. එහෙත් සිංහල සංදේශ කාව්‍ය ඉතිහාසයෙන් බොහෝ ඔබට දිවයයි. ඊට කලින් ගොඩක් දිව යනවලු. ඊට කලින් මේ සංදේශ තිබිලා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ සිද්ද සංගරා වෙන මොනරිඳු එකල්හි අන්නේ එන්නේ සෙට් එක. හරිද? මෙන්න මේ සෙට් එක ඔයගලන්ට පුළුවන් නම් පාඩම් කරගන්න. මේක වැඩිපුරම අහන්නේ නැහැ. පුළුවන් නම් පාඩම් කරගන්න. ලොකුවට නෙමෙයි. අපි මේකෙන් කතා කරන්නේ වැඩිපුරම ਵਿਚාරකට ලියන්න ඕනේ හැඳින්වීමට ඕනේ කරුණු සෙට් එක. වා මේකෙන් කෙලිම මේ පාඩමේ PDF මේ ඔයගලන්ට PhD එකක් ගහන්න නෙමෙයි තියෙන්නේ නේ.
ඉතින් ඔයාලන්ට තියෙන මේ පාඩමේ වැඩිපුරම අහන සෙට් එක ඔයාලා ලියන්නයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ටිකෙන් ඔයාලට ලියන්න ඕනේ සිංහල සංදේශ කාව්‍යයේ ඉතිහාසයේ ඉන් බොහෝ ඔබට දිවයි කියලා ඉතින් ලියන්න ඕනේ. ඒක වැදගත්. ඒක චුට්ටක් ලියන්න. ගම්පල යුගයේ ලියවුණු මෛර සංදේශ කාව්‍ය තමයි පැරණිම මේ සංදේශ කාව්‍ය ලෙස දැනට සලකන්නේ. ඊට කලින් යනවලු ගොඩක්, ඒ කියන්නේ ඉදා, ඒ කියන්නේ අතීතයට දිව යනවලු. ඊට පස්සේ ඔයාලන්ට තියෙන වැදගත්ම එක තමයි ඉතින් මේ संदेश काव्य इतिहास परंपरा संदेश रचना कर लदे भारतीय विश्व महाकवि कालिदास मतगतिया गे मे सिंगल संदेश काव्य स्वर्णमय युगे कोटे राजधानी युगे तमाय मे स्वर्णमय युगे वेन्े इट पे हंस हंस सलिहिनी गिरा कोकिल परविवेने प्रसिद्ध संदेश काव्य रस मे युगे अट ऐति वेनोदीन वेडिपुरम बल मे युगे तमाय मे स्वर्णमय युगे सिंगल साहित्य संदेश काव्यंगे स्वर्णमय युगे कोटे अवधि गुडकना मुकद स्वर्णमय युगे अलियन कोटे अवधि कियला इटपत्त व्यक्तमी मे इट वेदगत्ना मे इटपत्ट कमदीन मतगतिया लुक वेदगत्मकना कमदीन मे बुदुनालंकार शंकर हंस संदेश विदाग महामैत्री हामदुर इट सलीनी संदेश वैत्यावि हिमियोद गुत्ति वैत्यावि हिमियो सलीनी तटक मिश्री राहुलेमी इधन मे कल विश्व प्रसिद्ध साहित्य धारो वेनवलो इधन कमदीन विदर लुकोट निमियोदे विचार वेदगत से मम की वेपूर्व मीन तेंग मेक विचार वेदगत मेक एच्चर वेदगत कमदीन मतक दिखाने के लिए गोड़क वेदगत अरे मेकदी प्रधान कर्ण टीका हगिन इन इतने कमी सतम मत पड़ मेक कीयवाण क्यूवे कीयवाण अवबोधात्मक कीयोत्तम विचार कटे इकमणिम वोट मतकवे अवबोधक नो कीवट किसीम तेरु मक नै सलीनी संदेश विजयबा पेरिवेनपति त्रिपिटक वागीश्वराचार्य षद्भाषा परमेश्वर तटकमेश्वरी राहुल हिमियन भव सलीनी संदेश पुरा सन्ने दैक्विनोर इधे बेमयातमय लीयन दीन तटकमेश्वरी राहुल हिमियन तमय मेक रचना कल दीने इध संस्कृत प्रकृति मागादि अपभ्रांश वैशावी सौरश्रेणी राहुल हिमी धन सिटी षद्भाषा विनोर ඒක කැම දිනක් තමයි හරිද වැදගත් චුට්ට පාඩම් කරගන්න විචාරකම ලියන්න අවශ්‍යතාවයක් නැහැ ලොකුවට හැබැයි පොඩ්ඩක් පාඩම් කරලා තිබ්බොත් ගොඩක් හොඳයි හරිද ඊට පස්සේ ඔකට වැදගත්ම සෙට් එකකට තියෙන්නේ මේකේ ඒ කියන්නේ මේ සැල්ලිහිණි ලිවිමේ අරමුණ අරමුණ පට්ට වැදගත් හරිද අරමුණක් තියෙන්නේ මේ මොන අරමුණක් යොදාද මේක ලියලා තියෙන්නේ වැදගත්ම සෙට් එක තමයි දැන් කියන්නේ සබන පරාක්‍රම බහු රජුගේ කනුර දියණියන් වන ලෝකනාථා හෙවත් උලකුඩිය දේවියට පුත් කුමරෙකු ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණිය විභේෂණ දෙවියන්ට කරන ආයචනයක් තමයි මේ පරාක්‍රම රජුට ආයචනයක් තමයි මේකේ අරමුණ වෙලා තියෙන්නේ ඉතින් පරාක්‍රම බාහු රජුට රාජ්‍යත්වය පැවැරීම සඳහා පුත් කුමරෙකු නොවීම ඊට හේතුවක් වෙනවලු මේක ආයසරයක් අහගන්න සවන පරාක්‍රම බාහු රජුගේ කනුර දියණියන් වන ලෝකනාථා දේවියට පුත් කුමරෙකු ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණියේ විභේෂණ දෙවියන්ට කරන ආයචනාව තමයි මේකේ අරමුණ වෙලා තියෙන්නේ ඉතින් වැදගත් අහන් ඉන්න පද්‍ය 108 කින් සමන්විත සැලේනි සංදේශය පද්‍ය 108ක් තියෙනවා වැදගත් අහන් ඉන්න ඉතින් මේ සිංහල සංදේශ කාව්‍යවල මෙන්ම ඒ කියන්නේ මුලින්ම නම් යහගී විරිතෙන් තමයි මේක ලියලා තියෙන්නේ ඉතින් මේ දූත ආශිර්වාදය ඊට පස්සේ ඉක්බිතිව දස පද සැහැල්ලකින් කෙරෙන දූත වර්ණණයකි ඉතින් එතෙන් සිට සියලුම දේවල් කවි සමුද්‍රකෝෂ විරිතෙන් තමයි ලියලා තියෙන්නේ මේ සමුද්‍රකෝෂ විරිතෙන් තමයි ලියලා තියෙන්නේ මේක ඊට වැදගත් විරිතක් සමුද්‍රකෝෂ විරිත नमीम तेरह मे मुख संबंध समुद्र या मुहूद संबंध ये रैली गहन सद्य अणु क्या मे वीरता मे या सद्य अणुन नगिल मेतन बेडीपुर तनता नल बल ससल धर लल पे नुब नगिन बल अन विधि अरे अतम रेलाव सद्य अरे ऐन सद्य या बेडीपुर मे कवि समुद्र कोश वीरत सरल इट पे मेकदी बेडीपुर मे पाड़े हालां मे कील कील दीलती मग वेणुमे कोटसक्तम मेक तीन तोराग कवि स्वल इधन अभी ईलंग वीडियो के मे कवि एक पेहदिली कर लगमु हरिद कोड़ा पेहदिली कर देना ईलंग वीडियो के इधन का निवार में बलन मेकिंग वाट संहार देवल उलवट गील दम इधर लील दियागन ईट का गहल दियागन अभी हम ईलग वीडियो के पलवी कवि कोहमत मे कवि से लेसिय मतक दियागन के मे वीडियो हेमोटम सुबदस के वाकिला प्रार्थना करना।